ටාගට් වෙපට දැන් මේක නම් මම මේ පොඩි ඉංග්‍රීසි මීඩියම් කට්ටියට ලේසි වෙන්නත් එක්ක මේ ඉංග්‍රීසි ටර්ම්ස් ටිකේම දැම්මා. බලු ඉස්සරහේ වැඩක් දාලා තියෙනවා කීප එකට. තව ඒවා හදන්න තියෙනවා. මම පුළු කියන්නේ හැකි විදියට හැම එකටම වගේ මේ දාන්න බලන්න ඉංග්‍රීසි ටර්ම්ස් ටික හොඳේ. එතකොට ඔයාලට ඉංග්‍රීසි වෙන කට්ටිය ලේසි. තර මේකේ හරි පළවෙනි ගණක මාකින් එකත් එක්කම ගන්න මාකින් ලා පෙලක් දැන් ටිකක් තියෙනවා වැරදි ටික වැරදි වගේ ඒවා චුට්ටක් හදාගෙන යන්න හොඳේ බාහිර array external radius හා අභ්‍යන්තරය අතර අනුපාතය ආසන්න වශයෙන් 3 2ක් වන ප්ලාස්ටික් වලින් තනා ඇති කෙටි නල කැවැල්ලක් රූපේ දක්වා ඇත නලයේ සාදා ඇති ප්ලාස්ටික් වර්ග ඝනත්වය සෙවීමට සිසුවෙක් අදහස් කරයි. මේ ප්ලාස්ටික් පරිමාව මැන ගැනීම සඳහා අවශ්‍ය මිනුම් ලබා ගැනීමට පහත මිනුම් උපකරණ සපයා ඇත. ඔක තමයි සිද්ධිය. හරි. ඒතර මීටර රුලක් දීලා තිනවා, වර්නී කැලිපරේ දීලා තිනවා, චලන වීක්ෂේ ඒ ටික දීලා තිනවා. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණයෙන් දීලා තිනවා. අපෙන් අහනවා අභ්‍යන්තර අරය මැනීමට යොදාගත හැකි උපකරණවල අක්ෂර ලියා දක්වන්න කියලා. එතකොට මේකේ ළමයි අභ්‍යන්තර අරය හොයන්න කවුද හොඳ වෙන්නේ? කොහොමත් ඔයාලා දන්නවා බර්නි දැන් මේ අභ්‍යන්තර අරයක් වන්න අනිවාර්ය දැන් මේකනේ හොයන්න ඕනේ. හරි දර අභ්‍යන්තර අරය හොයන්න සාමාන්‍ය වර්නි කැලිපරේ මොකද්ද පාවිච්චි කරන්නේ? අභ්‍යන්තර අරය පාවිච්චි කරන්නේ. එතකොට B කියන උත්තරේ කොහොමත් හරි ඒක අපි දන්නවා. ඒ වගේම පෙලක් කට්ටිය දාලා තිබ්බේ මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය. D එක. මයික්‍රොමීටර් ස්ක්‍රූ ප්‍රමාණය පුළුවන් ඇයි චලා මේ අභ්‍යන්තර විශ්කම්භයක් අභ්‍යන්තර ආරයක් මයින් එකම ඉන්න බෑනේ. හරි ඒ නිසා මේකේ මේ අනිත් එක තමයි චලාන් වීක්ෂය. හොඳම එක්කෙනා සාමාන්‍යයෙන් චලාන් වීක්ෂය කියලා කියනවා. දැන් මේක ඝන එකක් නේ. ආ sorry මේක ප්ලාස්ටික් එකක් නේ. ප්ලාස්ටික් දුර මේක මා ලොකු ඝනකමක් ටිකක් ඝනකම වැඩි නිසා වර්නියර් කැලිපරේ සුසු කියලා ගන්න පුළුවන්. හැබැයි දැන් මෙහෙම රබර් නලයක් තිබ්බ කියලා. රබර් නලයක් තිබ්බ නම් වර්නියර් කැලිපරේ කියන එක ගන්නත් බෑ ඊයේ. මොකද ඒක ගන්න බැරි හේතුව රබර් නලයක් තිබ්බොත් එමේ ඒක අපි අර මේ මොකද්ද මේ හණු වලින් අල්ලනකොට ඒක තැලෙන්න පුළුවන්. හැඩේ වෙනස් වෙනවා. ඒ නිසා වර්නියර් කැලිපරේ කියන එක දෙන්දි ගන්න බෑ රබර් නලයක් ආවොත්. හරිද? මේක ප්ලාස්ටික් නලයක් නිසා සහ ඝනකම් පොඩ්ඩක් තියෙන නිසා අපිට කියන්න බලන හරි වර්නි කැලිපරේ තවුලක් නැහැ කියලා. ඉතින් අර ඔක්කොරම දැනකො රබර් නලයක් වුණත් ප්ලාස්ටික් නලයක් වුණත් බීම් බටයක් වුණත් මොකේ වුණත් හොඳම උපකරණ තමයි චලන වීක්ෂය වෙන්නේ අභ්‍යන්තර ආරය සහ බාහිර ආරය මයින්. ඒතකොට B සහ C උත්තරේ හරි. ඊපස්සේ කියනවා ඉහත උපකරණ වලින් උපකරණයක් නලයේ විශ්කම්භය මැනීම සිදු කළ අවස්ථා දෙකකට අදාළව පාඨාංග දෙයක් අපිට දීලා තියෙනවා. එතකොට ඒකේ මේ වන් මේ එක අවස්ථාව 1.3යි 5යි 6යි 5යි 6යි ඔහොම ටිකක් දීලා තියෙනවා. ඉතින් අපිට අහනවා භාවිතා කළ අක්ෂර කියන්නේ උපකරණයේ අක්ෂරය මොකක්ද කියලා. දැන් අපි දෙකයිනේ භාවිතා කරේ. එකක් තමයි චලන වීක්ෂයේ අක්ෂරය අනිත් එක වර්නි කැලිපරේ අක්ෂරය. ඉතින් ඔයාලා මේක බැලුව ගමන් ළමයි තේරෙන්න ඕනේ මේක මේ අන්තිම දශම ස්ථාන වලින් බිංදු ඇසම බිංදු y එකට මැරලානේ. ඉතින් බිංදු ඇසම බිංදු y එකට මනින්න බෑ වර්නි කැලිපරේ. තේරුණා? ඒ නිසා උත්තරය වෙන්නේ චලන වීක්ෂය. අන්න ඒ වගේ තැන්වල පොඩ්ඩක් අපි අර පද්ධතියකට කියන්නේ මේ කපටි වෙන්න ඕනේ කියන එක නෙමෙයි. පොඩ්ඩක් හිතන්න ඕනේ. හරිද? නිකන් ඔහේ මේ නිකන් අක්ෂර දාන්න යන්න එපා. හරි මේක මේක මම කියන්නේ දැහැමිගේ වැරදිද කොහෙද? මම බැලුව විදියට බලන්නකෝ. ඉතින් මම මේ මේක වැරද්ද දාන්න එපා. එතකොට චලන විශ් තමයි මොකක් වෙන්නද? උත්තරේ වෙන්නේ. හරි? ඒක මේව කරගන්න. ඊට පස්සේ ඊට පස්සේ තමයි පළමු පාඨාංකයේ ලබාගත් පාඨාංක භාවිතයෙන් නලයේ බාහිර ආරය සහ අභ්‍යන්තර ආරය කියලා අපෙන් අහනකොට මේක දැන් මේ හොයලා තියෙන්නේ මොකද්ද? මේක ඇත්තටම මේ හොයලා තියෙන්නේ අපෙන් අහන පාඨාංක කීපයක් ගැන නේද? හේතු උපකරණ වලින් එක් එක් උපකරණ යොදා විශ්කම්භයේ මැනීම සිදු කළ අවස්ථා දෙකකට අදාළ ඛණ්ඩාංක තමයි අපිට දීලා තියෙන්නේ.
එතකොට දැන් පළවෙනි අවස්ථාව 1.35 mm කියලා තියෙනවා. ඊපස්සේ 6.656 mm තියෙනවා. 27.45 mm තියෙනවා. 22.67 mm තියෙනවා. අපි ඔන්න ඔය ටික පාවිච්චි කරලා අපෙන් අහනවා බාහිර විශ්කම්භය හොයන්න කියලා. හරි. ඒක දෙකම ළමයි අරන් තියෙන්නේ මොකෙන්ද? ওই දෙකම ළමයි තියෙන චලාන් වීක්ෂණ අපි එන එක හෙව්වනේ. එතකොට මේ බලන්න මේ චලාන් වීක්ෂේ එතකොට එයා පාඨාංග කිහිපයක් කරගෙන. ඔයා පාඨාංග සෙට් එක හොයාගන්න මොකක්ද ඒ හරියට මේක එයා මේ කිව්වේ කියලා. එයා හොයලා තියෙන්නේ කියලා. හරිද? ඒක පොඩ්ඩක් තේරුම් ගන්න ළමයි මේක ලේසි වෙන්නේ ගොඩක්. දැන් චලාන් වීක්ෂෙන් ඔබ හොයනකොට මෙන්න මෙහෙම නියුක තියෙන්නේ. කොහොමද ඔබ තියෙන්නේ? හරි. හරියට තියෙන්නේ කොහමද? මේ වගේ නේ තියෙන්නේ නේ. කොහොමද තියෙනවා? ඔක්කො එක කරනවම මොනවා විදිහට තියෙන්නේ. හරි. එතකොට ඕකේ. ළමයි පාඨාංක ගත්තොත් එයා එක වෙලාවක කරන් තියෙන එක පාඨාංකයක් වෙන්නේ මෙතන. ඔබ තමයි 1.35 කියන පාඨාංක. හරි. අනිත් පාඨාංකය අරන් තියෙන්නේ මෙතන. අනිත් පාඨාංකය අරන් තියෙන්නේ මෙතන. කියනවා 27.45 කියන එක මෙතන 6.56 කියන එක. ඊපස්සේ මෙන්න මෙතන තමයි 32.67 කියලා තියෙන්නේ. තේරුණාද? එහෙම තමයි දීන්නේ. එතකොට ඔයා ඔන්න ඔය ටික හරියට තේරුම් ගන්න ඕනේ. දැන් දෙක අවස්ථාවේ ගත්තොත් මේ අවස්ථාවේදී 5.52 මේ අවස්ථාවේදී 10.72 මේ අවස්ථාවේදී 31.61 මේ අවස්ථාව අන්තිම අවස්ථාවෙන් 36.84 ඔන්නෝ හරියට ගොඩක් කට්ටිය පටලගෙන තිබ්බා. තේරෙනවද? හරි අවස්ථා ටික. ඕක ළමයි උඩ ඉඳන් ඔහම මාක් කරත් පල්ලෙහ ඉඳන් මාක් කරත් ප්‍රශ්නයක් නෑ හැබැයි. ඒ නිසා ඔය දේ තියාගන්න. ඒතොර ඔයා එක්ස්ටර්නල් ඩයමීටර් එක බාහිර විශ්කම්භය ගන්නව නම් ඔයා මෙන්න මේකෙන් සෝරි මේ 32.67 1.35 අඩු කරනවා නම් අනිත් එකේ 36.84 5.52 අඩු කරන්න ඕනේ. පළමු අවස්ථාවේ කියලා නේද තියෙන්නේ. පළමු අවස්ථාවේ කියන නිසා මේ අවස්ථාවේ පාඩම් හරි ඉද්දත්තා. හරි. එතකොට ඒකේ 32.67 1.35 කියන එක අඩු කරන්න. ඊට පස්සේ අභ්‍යන්තර විශ්කම්භය වෙනකොට ඔයා මේකෙන් මේක අඩු කරන්න ඕනේ. 32.45 6.56 හරි අඩු කරන්න ඕනේ. ඔන්න ඔහොම ළමයි සරලව ගන්න තියෙන්නේ. හරි. හරිම ලේසි. හරි. එතකොට දෙවෙනි අවස්ථාවෙත් ඔය වගේම අහනවා. ඒතර ඒක උත්තර දෙන්න පුළුවන් නේ. ඊට පස්සේ කියනවා D වල රෝම ඉලක්කම් 2 සහ B වල රෝම ඉලක්කම් 3 පිළිතුරු ඇසුරෙන් නලයේ මධ්‍යක බාහිර අරය සහ නලයේ මධ්‍යක අභ්‍යන්තර අරය ගණනය කරන්න කියලා. එතකොට ඔයා මේක දැන් අරයක් නේ අහන්නේ. එතකොට මේකේ බාහිර විශ්කම්භය ගත්තොත් අපි මධ්‍යන විශ්කම්භය හොයාගනිමු මුලින්. එතකොට මධ්‍යන විශ්කම්භය කියන්නේ 21.32 දන 21.32 එකතු කරලා දෙකෙන් බෙදෙනවා. එතකොට බා එතකොට නම් මධ්‍යක විශ්කම්භය. ආයෙ ඒවා දෙකෙන් බෙදන්න ඕනේ මධ්‍යක අරය හොයන්න. එතකොට එහෙම කරාම තමයි 15.66 ආවේ. ඊළඟට ඔය අභ්‍යන්තර මේ අරය මධ්‍යන අරය හොයද්දි මේ විදිහටම ඔයා ගන්නයි තියෙන්නේ. ඊට පස්සේ මිනුම් තුනක් අපිට දීලා තියෙනවා. දිග මැනීමට යොදාගත් උපකරණයේ අදාළ අක්ෂරය මොකද්ද කියලා අහනවා. මේ වාරනේ මේකේ එතකොට මේ සෙන්ටිමීටර වලින් දීලා තියෙනවා. ඒතර මිලිමීටර වලින් ගත්තොත් මිලිමීටර 0.1කට තමයි මැල්ලලා තියෙන්නේ. ඒක මිලිමීටර වලින් හදුවොත් කීයද? 23.4 mm නේ. එතකොට මිලිමීටර 0.1කට තමයි ඔයා ඒක හොයලා තියෙන්නේ. ඒ නිසා එතන උපකරණ වෙනුනේ වර්නියර් කැලිපරේ කියන උත්තරේ. එතන ඒ බී. එතන මධ්‍යන දිග අහලෙන් අහනවා. එතන මේක දුකට තුනෙන් බෙදන්න තියෙන්නේ. එච්චර දෙයක් නෑ. ඊපස්සේ නලයේ පරිමාව. පරිමාව කොහොමද? පරිමාව ගන්නකොට එතන පොඩි දෙයක් තියෙන අර මොන්ටිසෝරි මොන්ටිසෝරි කාලේ නෙමෙයි. ඕලේ වල ගාලේ වැඩ මොකද්ද මුලින්ම ගන්න ඕනේ මෙනි මම මේ පාඩ කරන කොටසේ වර්ගඵලයේ අරගෙන දිගෙන් මොනව ගන්නවා වැඩි කරනවා නේ මේන් වැඩි කරද්දී මෙතන අභ්‍යන්තර ෆයි බාහිර අරේ වර්ගය ඍණ අභ්‍යන්තර අරේ වර්ගයේ කොටාවක් කියලා අර ෆයි ආර් වර්ග එච් ඍණ ෆයි ආර් වර්ග එච් කියන එක නේ ඔය ගන්න නේ ලොකු කුහරේ ලොකු සිලින්ඩරයේ පරිමාවෙන් පොඩි සිලින්ඩරයේ පරිමාව අඩු කරනවා නේමයි ගන්න ඒක ඊපස්සේ නලයේ ස්කන්ධය මැනීමට සිසුවෙත් දෙදළු තුලාව පාවිච්චි කළා කියලා කියනවා. ඊට දෙදළු තුලාවේ උපදඩු සබ්ට්‍රැක්ට්ස් මත නංවලද බාර පිහිටි ආකාරය පහත රූපේ දැක්වේ. එතකොට 50 ග්‍රෑම් එකේ තමයි මෙතන තියෙන්නේ. හරිද? මෙතන තියෙන්නේ 0.1. මෙතන තියෙන්නේ
මේ V එක ගන්න සෙට් වෙන තැන බලන්න. ඒකේ 2.5ක් නේ. ඒතර 50. අපි කියනවා දක්වා ඇති තෙදර තුලාවේ මැනියගේ උපරිම එකක් අපෙන් ගන්න. උපරිම එක කීයද? 610 එන්නේ. ඒක ඕන කෙනෙක්ට පේනවනේ 610 කියලා. මේ මෙතන 100ක් මයින්න පුළුවා. 100ක් මයින්නවා. මෙතන 500ක් මයින්න පුළුවා. මෙතන 1ක් 10ක් මයින්න පුළුවන්. 610. පස්සේ මෙතන ගත්තොත් එහෙම කොටසේ නල නල කොටසේ ස්කන්ධේ අපිට දීලා තියෙනවා කීයද? මෙතන 50යි ග්‍රෑම්. මෙතන බිංදුවයි. මෙතන 2.5 52.5. ඒව සරල දේවල් හරි. ඒව සරල දේවල් පොඩි පොඩි දේවල් ඒව කරන්න පුළුවන්. අපිට කියනවා නලය නල කොටසේ ස්කන්ධය හි භාගික දෝෂය. ඒතර භාගික දෝෂය කියන්නේ මොකද්ද? කුඩාම නුම් බෙදී පාට අංකය. ඒතර කුඩාම නුම් වෙන්නේ කියලා මේකෙ මේ ග්‍රෑම් එක නෙමෙයි ඈ. ග්‍රෑම් එක කියන්නේ මේකනේ. ඒතර ග්‍රෑම් බිංදු වැසම 1යි. ඒතර කුඩාම නුම් බිංදු වැසම 1යි. එයාගේ පාට අංකය 52.5 එක බෙදුවට පස්සේ කියන 525යි. එහෙම දියන්න මම එහෙම තිබ්බ ලකුණු දුන්නා වට. ඊට පස්සේ නලයේ සාදා ඇති එකේ ඝනත්වයක් අපෙන් ගන්නවා. ඝනත්වය කියන්නේ මොකක්ද? ස්කන්ධ බෙදීම පරිමාණය. එහෙනම් සරලව අපිට මේක කරගන්න පුළුවන්. ඊට පස්සේ අපිට කියනවා මෙන්න මේ පොඩි නලවල ස්ථාවර තරංග සිද්ධියක්. හරි බලන්නකෝ. නලවල ස්ථාවර තරංග සිද්ධියක්. මට කියන්නේ පළවෙනි එක අවුලක් නැහැ ෂේප් තේරුණා. ෆේස් එක නැහැ නේ. පුදුම ප්‍රශ්නයක් තියෙන මේ 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 දැන් මේ රෑ වෙලත් කින් කණින් දාඩි දන දනට පුදුම ප්‍රශ්නයක් තියෙනවා. හරි. අන්න කොහොමද ඉන්නේ කියලා. බලන්න. හරි ඊට පස්සේ කියනවා දිග LU සංවෘත නලයක සීරුවෙන් එහා මෙහා කළ හැකි විවෘතන. කියන්නේ මෙහෙමයි. මේකේ මේ එක පැත්තක් වෙහිච්ච කෑල්ලකට එක බලන්න ලස්සන එක හදලා තියෙන ගාණේ. කොහොම එහෙකට මේක ඇතුලෙන් තමයි ළමයි තව එකක් කොහොම බස්සාදේ. තේරුණා? ඔන්න ඔහොම තියෙන්නේ ඔබ. තෝජති ගාණ මිට කලින් ඔය එක්සෑම් එකවත් ඇවිල්ලා නැහැ. තේරුණා? එතකොට එන්න පුළුවන්. එහෙම කියලා කියනවා. ඒත් අපිට ඒක එක පැත්තක් විවෘත නලයක් හදා ගන්න පුළුවන්. පැත්තක් ඔව්. පැත්තක් සංවෘත කිව්වත් කමන්නේ පැත්තක් විවෘත කිව්වත් කමන්නේ. සංඛ්‍යාතය ෆ්‍රීකවන්සි එක F දන්නා සරසුලක් කිහිපයක් මීටර් රූලක් සහ අනෙකුත් අවශ්‍යතා ඔබට සපයා ඇති විට වාතයේ ධ්වනි ප්‍රවේගය නලයේ ආන්ත දෝෂය සෙවීමට බලාපොරොත්තු වෙනවලු. එන්ඩ් කරෙක්ෂන් එක කියලා කියන්නේ. දෙල්ලද සරසුලක් සමග නලය තුලින් පළමුවරට උපරිම හඬක් නැගෙන විට සංවෘත නලයේ විවෘත කෙළවරේ සිට සංයුක්ත නලයේ විවෘත කෙළවරට ඇති දුර L ලෙස සලකන්නේ. බලන්න මොකක්ද කියන්නේ මේකේ? දෙන ලද සරසුලක් සමග නලය තුලින් පළමුවරට උපරිම හඬක් නැගෙන විට කියන්නේ ළමයි මොකක්ද අනුනාද වෙන අවස්ථාවේදී සංවෘත නලයේ විවෘත කෙළවරේ සිට ඉතින් සංවෘත නලයේ විවෘත කෙළවරයි සංවෘත නලයක් ගන්න ඉතින් දෙපැත්ත. ඒකේ සිට සංයුක්ත නලයේ විවෘත කෙළවර. ආයෙදි. සංයුක්ත නලයේ විවෘත කෙළවර. දක්වා දුර සිම්පල් L ලෙස ගන්න කියලා අපිට කියනවා. ඒක කියන්නේ මෙන්න මෙතන ඉඳන්නේ. සංයුක්ත නලයේ කෙළවර කියන්නේ මෙතනනේ. පැත්තක් සංවෘතකයේ කියලා වර කියන්නේ මෙන්න මේ දුර මෙන්න මේ දුර සිම්පල් එල් කියලා කියනවා. අපිට කියනවා ආන්ත දෝෂයේ මානවන්නේ ළමයි ආන්ත දෝෂය කියන්නේ දිග මිනුමක් නේ. එහෙනම් දිග දිගේ මානව තමයි ඒකට තියෙන්නේ. පොඩි පොඩි දේවල්. මස් දෙල සරස සමග නලය තුලින් පළවට උඩරි මඩක් නැගෙන ඇසෙන විට නලය තුල ඇති තරංගයේ තරංගායාම සඳහා ප්‍රකාශන ලියන. දැන් මෙහෙම දෙල සරසලක් සමග පළමුවට අන්වාදේ. ඒතර පළමුවට අන්වාදයක් කියවහලා මෙන්න මෙහෙම එකක් තමයි එන්නේ. නොහොම එකක් එන්න ඕනේ ඔය විදිහට. එතන මේකේ එන්කරෙක්ෂන් එකක් තියෙනවා E. හරිද? ආ දෝෂයක් තියෙනවා E කියලා.
මේක මුළු දිග ගත්තොත් ළමයි l ධන සිම්පල් l ධන e සමානයි කවුද දැන්ට බෙදීම හතර කරනවා තමයි ඉන්නු හරි ඔක්කොම එකතු වෙන්න ඕනද මෙන්න මේ විදිහට ඉන්නු ඊට පස්සේ නිවැරදි ගණන නනන කිරීම ගණනය කිරීම නිවැරදි ගණනය කිරීම සඳහා අවශ්‍ය ආන්ත ශෝධනය විවෘත නලයේ කෙල විවෘත කෙලවරේ පමණක් යෙදීමට හේතුව සඳහන් කරන්න කියලා කියනවා එයාලා එහෙම වෙන්න හේතුව මොකලම එහෙම වෙන හේතුව තමයි මම අර එදා කිව්වෝ උගන්නද්දි මම ඔක්කොම කියලා දීලා තියෙන්නේ හරිද ඔක්කොම කියලා දීලා තියෙන්නේ මේ අපි දන්නවා මේ නලේ ළමයි මේ චූටි කෙලවරෙත් මොකද වෙන්නේ මේ වාතාංශ මොකද වෙන්නේ කම්පණය වෙනවා ඒතකොට තරංගයේ ඇත්තරම ගත්තොත් එතනින් ඉවර වෙන්නේ නැහැ තරංගේ තව චුට්ටක් එහාට යනවා හරිද ඒතකොට එහාට යන නිසා තමයි අපි එතන එන්ඩර් එකක් විදියට ආන්දෝෂයක් විදියට ගන්න ඕනේ එතකොට කියන්නේ මේ ස්වල්පයක් ඉදිරියේ ඇති අංශුද කම්පණය වේ එම නිසා තරංග රටාව ඉදිරියේ පවතී කුච්චුට්ටක් ඉස්සරහට යනවා එම දිග මැනීමට හසු නොවන නිසා නලයේ දිගට කුඩා ආන්දෝෂයක් ඇති කරනවා කියලා අපි ඒකට උත්තර මාකින් එක මම දාලා තියෙන ගෲප් එකනේ මාකින් එකේ පෙලක් තැන් ටිකක් දෙනවා කරෙක්ට් කරගන්න මම ඒ තැන් ටික පොඩ්ඩක් විශේෂයෙන් කියන්නම් ඕනේ එල් දන්වා විට ප්‍රස්ථාරයක් ඇසුරෙන් V සහ E සේවීම සඳහා සුදුසු සමීකරණයක් ගොඩනගන්න කියලා කියනවා පරායක් විචලනයේ ඩිපෙන්ඩන්ට් වේරියබල් මිනුම් පරස්පරයක් නොවන ආකාරයට ගන්න කියලා අපිට කියනවා කියන්නේ පරායක් විචලනයේ පරස්පරයක් විදිහට ගන්නවා දැන් පරායක් විචලනය කියන්නේ මොකද පරාය ස්වායක්ත කියන්නේ වෙනස් කරන එක කියනවා පරායක්ත කියලා කියන්නේ වෙනස් වෙන එක කියනවා හරි તો පරස්පරය සොරි මේ පරායක් විචලනයේ පරායක් විචලනය කියන්නේ වෙනස් වෙන එක කියනවා තමයි වෙනස් වෙන්නේ කවුද අපි දැන් මේක වෙනස් කරන්න ළමයි සරසුල සරසුලේ වර්ගය මොකද ගාණ කියන සරසුල කිහිපයක් දෙනවා කියලා તો සරසුල කිහිපයක් දෙන නිසා අපි සංඛ්‍යාත් තමයි වෙනස් කරන්නේ සංඛ්‍යාත වෙනස් කරනකොට අන්නා දිග තමයි මොකක් වෙන්නේ වෙනස් වෙන්නේ. ඒතර පරායක් විචලනය ඩිපෙන්ඩන්ට් වේරියබල් එක වෙන්නේ යා දිග. දිග මේ මිනුමක පරස්පරයක් නොවන විදිහට. ඒ කියන්නේ එක යටෙල් එකක් වෙන්නේ නැති වෙන ගන්නලු. මේ ලුක්ත කරා නම් හරි. හරි සරලව කිව්වොත් ඒක. ඒ ලුක්ත කරන්න කියලා තියෙනවා. ඒතර ආර දැන් මේකට v සමාන f ලැම්ඩ සමීකරණ දාන්න. දාලා අර ලැම්ඩ හොයාගත්තනේ මෙහුඩ. ලැම්ඩ එක මෙතෙන්ට දාන්න. දාලා l එක උත්තර කරා. හරි l එක උත්තර කරාම ගන්නට අපිට මේ විදිහට v බෙදීම හතර වතාවක් එක යටෙල් ඉතින් l දාන e කියලා ප්‍රකාශනයක් අපිට හම්බ වෙනවා. y සමාන mx ඍණ c. හරි. y සමාන mx ඍණ c. මේ හැටියට ගන්න. ඊට පස්සේ ඔබට ලැබෙන ප්‍රස්ථාරයේ අන්තඃඛණ්ඩයේ විශාලත්වය 26.6යි නම් l සමාන 20ක් නම් නලයේ අභ්‍යන්තර විශ්කම්භයේ d සඳහා ගයක් ගණනය කරන්න කියලා කියනවා. මුලින්ම e හොයාගෙන ඉන්න. දැන් මේ අන්තඃඛණ්ඩයෙන් කියලා ළමයි l දාන e නේ. l දන e කියන එක කෙනා සමානයි 20.6 l කියන එක කෙනා 20යි ඒ නිසා e කියන එක කෙනා සමානයි 0.6යි එතකොට e කියන එක කෙනා 0.6 දෙන්න ආදේශ කරන්න 0.6 දැම්මට පස්සේ d සමාන 2 cm කියලා කෙලිම උත්තරේ හම්බ හරි හරි සරලයි 2 cm cm මීටර් මේ cm හරි ඊට පස්සේ විවෘත නලයක් ඇසිඩන් මෙම් පරීක්ෂණය සිදු කළේ නම් b කොටසේ සමීකරණය විකරණය කර නැවත මොඩිෆයි කරන්න කියලා දීන්නේ සමීකරණය හරි විවෘත අනුනාද නලයක් ඇසුරෙන් මෙම් පරීක්ෂණ සිදු කළේ නම් එතකොට විවෘත අනුනාද නලයක් ඇසුරෙන් මේ වැඩේ කරා නම් වෙනස් වෙන එකම එකම එක කියන්නේ මෙන්න මේ තැන් දෙක පොඩ්ඩක් වෙනස් වෙනවා ඒ විවෘත නලයක් වුණාම මේ විදිහට හෝම එකක් නේ ඔගේ එන්නේ නේ එතකොට මේ දිග අපි l කියලා l දන අනම්මනම සෙට් එකම ගත්තට පස්සේ ලැම්ඩා බෙදීම ළමයි 2යි ලැම්ඩා බෙදීම 2 සමානයි පරි l දන e කොහොමනේ ලැම්ඩ සමානයි 2 l දන 2 e. ඒතර මේතන ළමයි e කියන එක්කෙනා තිබ්බට අතන කීයයි වෙන්න ඕනේ 2 e වෙන්න ඕනේ. ඒ වගේ මෙතන ගත්තොත් v බෙදීම 4 දින තැන් වල v බෙදීම 2ක් වෙනවා නෝ දෙගුණයක් වෙන්න ඕනේ. හරි දෙගුණයක් වෙන්න ඕනේ ඒ නිසා. දෙගුණයක් වෙන්න ඕනේ හදන 2ක් වෙන්න ඕනේ ඒ නිසා මෙහෙම ප්‍රස්තාර සමීකරණයක් තමයි වෙන්න ඕනේ. මේ මොකක්ද තේරුම් නැති දෙයක් මොකක්ද තිබ්බොත් ළමයි අනිවාර්යෙන් අහන්න ඕනේ chat එකේ අහන්න කිසිම අවුලක් නැහැ chat එකේ අහන්න සංඛ්‍යාවක් දන්නා සරසුලක් පමණක් එකක් විතර එක සරසුලක් විතර දී ඇති විට v සහ sorry v සහ e සෙවීම සඳහා එම සංවෘත අනුනාද නල පරීක්ෂණය යොදාගත් විට වාත කඳේ දිග L U විට අනුනාදයක් ඇතිවිය කියලා කියනවා. ඊළඟ අනුනාද අවස්ථාව උදා වූයේ
වාත කඳේ දිග 5L බෙදීම 3 වූ විටය L ඩෑෂ් න සංයුක්ත නලයේ දිග වන අතර ආන්දෝෂ නොසලකා හරින්න කියලා කියනවා. ආග ආන්දෝෂ නොසලකා 3 නොසලකා හරින්න කියලා අපිට ගාණේ කියනවා. සා ප්‍රශ්නයක් නැහැ. මෙම අවස්ථා දෙක සඳහා අනුරූප තරංග රටා පහත රූපේ දෙකේ අඳින්න කියලා කියනවා. හරි. අවස්ථා දෙකට අදාළ එක අපිට අඳින්න කියලා කියනවා. බලන්න. එක්සල් සමාන උලිම L දිගේදී නේ L දිගේදී අනුනාදයක් වුණාලු ඊළඟ අනුනාද අවස්ථා උදා වූයේ වාත කඳේ දිග 5L වෙන 3ක් වුණේ. L ඩෑෂන් සංයුක්ත නලයේ දිගවන අතර ආන්ත දෝෂ උසරකාරණ කියලා කියනවා. L ඩෑෂ් හරි ඉතින් 5L ඩෑෂ් කියලා ගන්න. එතකොට මේක ගත්තොත් දැන් 5L ඩෑෂ් වෙදීම 3ක් උයි L ඩෑෂ් උනේ තියෙන්නේ නේ. එතකොට පළවෙනි එක L ඩෑෂ් හම්බෙලා දෙවෙනි එක ඊළඟ එක 5L ඩෑෂ් වෙදීම 3ක් එන්නු. එතකොට දවල් අපි දන්න දේවල් මොනවද? අපි දන්න දේවල් මේවලම මුලින්ම ඇති වෙන්නේ මෙන්න මේ වගේ එකක්. ඊට පස්සේ මෙහෙම එකක්. ඊට පස්සේ මෙහෙම ඔව් 3ක් ඇති වෙනවා නේ. ඒතර මෙතන අපි ගත්තොත් ළමයි ලැම්ඩා බෙදීම 4යි. මෙතන ලැම්ඩා බෙදීම 4 ඒවා 3ක් වෙනවා. මෙතන ලැම්ඩා බෙදීම 4 ඒවා 5ක් වෙනවා. කොහොමනේ? එතකොට අපිට සංඛ්‍යාත හෙව්වොත් මෙයා මොකක් හරි F1 F2 F3 පැත්තකින් හොයන්නකෝ. F1 කියන එකේ නะ F1 කියලා කියන්නේ හරි F1 කියලා කියන්නේ L සමාන L dash හරි L dash දොන මෙතන ඉන්නේ හතරයි L dashට පහයි එතන හතරයි L dashට තුනයි එතන හතරයි L dash තර V සමාන F lambda නිසා F සමාන V බෙදීම lambda නේද? V බෙදීම lambda කියලා කියන්නේ හතරයි L. F2 කියලා කියන්නේ 3යි V යට හතරයි L. F3 කියලා කියන්නේ 5යි V යට හතරයි L. ඔන්නෝම නෙන්නේ. දැන් පළවෙනි එක්කෙනාගේ දිග L dash නම් දෙවෙනි එක්කෙනාගේ දිග 5යි L dash බෙදීම 3ක් වෙනවද කියලා බලන්න ඕන. දැන් මෙතන මේ බලන්න. හරි. තර මේක මං L dash කියලා ගත්තොත් මේක L1 මේක L2 නේ. දැන් මේ දෙන්න අතර සම්බන්ධයක් ගත්තොත් මොකු සම්බන්ධයක් නැහැ. නේ. එතකොට අද අපි තීරණයක් ගන්න ඕනේ. ඒකයි මම මේ මේක කතා කරන්නේ. ඒකයි මේක මේ ඇත්තටම මෙතන මේ පළවෙනි අනුනාද අවස්ථාව නෙමෙයි කියන එක තමයි මට මේ කියා ගන්න උවමනාව තියෙන්නේ. පළවෙනි එක. يعني මූලික දාන අවස්ථාවක් නෙමෙයි මේ ඇවිල්ලා තියෙන්නේ මුලින්. තේරෙනවද? මූලික දාන අවස්ථාව නෙමෙයි පළමු උපරි දාන දෙවන උපරි දානේ තමයි ඔය එයට ඇවිල්ලා තියෙන්නේ. මූලික දානයක් ඇවිල්ලා නැහැ. ඉතින් මට ඒක මේ කියා ගන්න උවමනාව තියෙන්නේ. ඒතර මට කියා ගන්න වෙන්නේ මට මේ අතර සම්බන්ධයක් නැහැ කියලා. අපි ගත්තොත් මෙතන L dash කියලා ආවොත් ළමයි හරි මෙතන L dash කියලා ආවොත් මේක එකම අනුනාද කියන්නේ එකම සරසුලක් නේ පාවිච්චි කරන්නේ. එකම සරසුලක් පාවිච්චි කරන නිසා ළමයි F1 සමානයි F2ට F2 සමානයි F3 වෙනවා. තේරුණාද? එතකොට හරිද? එතකොට දැන් මේ දෙක සම්බන්ධ කරොත් හරි දෙක සමාන කරන්න එපේ. සමාන කරාම ඔයාලා ළමයි එන්නේ සමාන කරන්න සමාන කරාම එන්නේ ඔයාට v බෙදීම 4 l dash සමානයි 3 v බෙදීම 4 l 1 4 4 කපල යනවා v ට කපල යනවා. එතකොට l1 කියන එකේ සමානයි 3 l dash. ඕමනේ. ඔන්න ඕම විතර l1 සහ එකකට සම්බන්ධයක් නැහැ. බලමුකෝ දැන් මේ 1යි 3යි වෙන්න පුළුවන්ද කියලා. ඔය l dash ඉන්නේ 3. 1යි 3යි වෙන්න බෑ.
තුනයි බලමු. එකයි තුනයි වුණොත් නම් පහයි වී බෙදීම හතරයි එල් ටූ සමානයි වී බෙදීම හතරයි එල් ඩෑෂ් හතරට හතර කපල යනවා එල් ටූ සමානයි හතරයි එල් ඩෑෂ් ඔමනේනේ. එතකොට අපිට පේනවා පළවෙනි එකයි පහයි සම්බන්ධයක් කරගන්න බෑ. එකයි දෙකයි සම්බන්ධිකුත් නැහැ. සම මේක මකලා දාන්න. මේ කරේ ගොල්ලන්ට තේරනවත් දන්නේ නැහැ. මේක පාර ඇඳපු එක හරිද? මම මේ පෙන්නන්නේ මෙතන මේ ඇත්තටම එන්න ඕනේ පළමු පරිදානේ සහ දෙවන පරිදාන දෙක කියලා. මොකද මූලික තානේ පළමු පරිදා sorry මූලික තානේ දෙවන පරිදානේ නෙමෙයි එන්න ඕනේ. මම මේක මෙතන මේ කියන්නේ. මේ ඇඳලා තියෙන මේ ඇඳලා තියෙන එක හරි. මට ඒක පෙන්න ගන්න අයියෝනේ දැන් ඔයගොල්ලන්ට. තේරෙන්නේ මේ. පස්සේ මම මේ දෙක සම්බන්ධ කරා. මම මෙතන ළමයි මෙන්න මෙයා L dash කියලා. කියන්නේ F2 මේ මේ පළවෙනි පරිතාන අවස්ථාව ආපු එතන දිග මම L dash කියලා ගන්න. මෙතන එක මම L dash කියලා. මෙතන මම L dash කියලා ගන්නවා. මේ දෙක මම බෙදුවොත් එහෙම බෙදුකන් සමාන කරොත් 3i v බෙදීම 4i l dash සමානයි 5i v බෙදීම 4i l2 4 කපල යනවා v කපල යනවා l2 සමානයි 5i l dash 3. දැන් බලන්න මේ. එතන මෙයා l dash වුණාම මෙයා 5i l dash බෙදීම 3ක් වෙන්න නම් හරිද වෙන්න නම් මෙයා ළමයි පළවෙනි උපරිතාන වෙලා මෙයා දෙවෙනි උපරිතාන වෙන්න ඕනේ. තේරුණාද? ඔන්න ඕක තමන් හරියට තේරුම් ගන්න. ඉතරයි දී. තේරුණාද? එතමයි එතකොට මට කෙනෙක් තේරිච්ච කට්ටි මට අත උස්සන්න එක තේරුණා. තේරුණා නම් අත උස්සන්න වැඩි මොකුත් දුන්න තේරුණා. හරි 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 ඒක තේරුණ නැත්නම් අහන්න ඕනේ මේ. ඊට පස්සේ ඔන්න ඔහම අපි තීරණ ගන්න ඕනේ. දැන් ඔය වගේ තීරණයක් ගන්න නැහැ કોઈ ගණන් වල එහෙම ඇවිල්ලා නැහැ. ඔහොම තීරණ ගන්න. හරි තීරණ ගන්න තවන්ට පුළුවන්කම තියෙන්න. පස් දෙවන වරට අනුනාද ය 3i l dash ඇති නොවි 5i l 5i l dash බෙදීම 3 දී ඇති වූයේ ඇයිදයි සඳහන් කරන්නේ. දැන් පළ දෙවෙනි එක නේ කියන උත්තරේ. දැන් පළවෙනි එක ඇඳගන්න බැරි වුණොත් එහෙම වාර තේරෙන්න ඕනේ ආහෙනම් මේක මෙහෙම තමයි වෙන්න ඕනේ කියලා. තේරුණා? උත්තර කියනවා මොකද්ද? උත්තරේ කියන්නේ පළමු වරට අනුනාද ය පළමු පරිතාණ යටතේ ලැබුණු නිසා සංයුක්තේ නලයේ අවම දිග මූලික අනුනාද අවස්ථාව ලබා ගැනීම අවශ්‍ය දිගට වඩා වැඩි නිසා. හරි ඒක තමයි උත්තරේ. හරි අනු දැන් ඊට පස්සේ ළමයි රේඛීය ප්‍රසාරණතා ගණනක් තියෙන්නේ තාපයත් එක්කගෙන ගණන අපි තාම මේ තාපය තාම ටික කරේ නැහැ. හරිද? ඒක අවශ්‍ය කට්ටියක බලා ගන්න ඕනේ. තාපේ මම දැම්මේ මොකද මම කොලොක කලින් හැදුව කියන්නේ පේපර්ස් ටික හැදුවේ ගොඩක් කලින් කියලා. ඒකෝ අපි අර ටාගට් කරගත්ත ප්‍රශ්න එකත් අපි කොහොමද දැන් ආලෝකී ඉවරයි. තාප මිත් තාපේ පටන් ගත්තා. ඒකෝ තාපේ ඊළඟ සතිය වගේ යනකොට අපිට තාප ප්‍රසාරණයේ කොටස් වලට එන්න පුළුවන්. ඒත් ඒ ආවට පස්සේ ඔක ඔයාලට බල බැලුවට පස්සේ තේරෙයි. හරිද? ඔක ප්‍රැක්ටිකල් එකකට දැම්මම ළම ඇත්තට ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි ඔබ. තේරුණා? මට ඒක කියන්න ඕන. උමනාව දී ප්‍රැක්ටිකල් එකක් නෙමෙයි. හරි. හරි ඊට පස්සේ අපිට තියෙනවා මේ මේ ගාණක් බලන්න. අපිට මේකට එක මාරු මාරුට යන්න ඕනේ. එකපාර දැම්මෙත් ඒක. බලන්න ගාන මේකෙත් ගණන් අපි එකයි එකයි තුනක් මන් දැම්මා. ඒක කොහොමද සාකච්ඡා කරමු? හරි ස්කන්ධය මෙච්චරක් වූ මෝටර රථයක් සහ අරය මෙච්චරක් වූ තිරස් වංගුවක වී වේගෙන් ගමන් ගන්න අවස්ථාවක රූපේ දැක්කේ. රෝදේ සහ මාර්ගය අතර ස්ථිතික ඝර්ෂණ සංගුණකයේ කෝෆිෂන් ඔෆ් ස්ටැටික් ෆ්‍රික්ෂන් මියු එක අපිට මියු කියලා කියලා තියෙනවා. ගණන් දිලා නැහැ. පස්සේ මේකේ මේ අපිට දීලා තියෙනවා ළමයි මේ මේකක් ගන්න. හරි. සියලු රතය මත සියලු සියල් ක්‍රියා කරන සියලු බල ටික අඳින්න කියලා තියෙනවා. සියලු බල ටික ඔයාලා අඳින්න ඕනේ. මෙන්න මේ විදිහට මොකද්ද? අභිලම්භ ප්‍රතික්‍රියා බලය එනවා. බර දිනනවා. පාවුත්. ඝර්ෂණ බලය තියෙනවා.
ත්‍රොයි ටික හරියට මාක් කරන්න ඕනේ. ඊට පස්සේ රොමිලක්කන් දෙක විවෘත චලිතය පවත්වා ගැනීමට අවශ්‍ය කේන්ද්‍රබිසාරී බලය සෙන්ටිපිටල් ෆෝස් එක සපයා ගන්න මොකද කිරීම? කෙලින්ම ඝර්ෂණ බලය. මේ පොඩි උත්තර තියෙන්නේ පේනවා. පොඩි උත්තර තියෙන්නේ. හරියට මේක ලියුවා නම් අකුරු තියෙනවා. උන්ට දේවල් තියෙනවා. ඝර්ෂණ බලය. ඊපස් ශ්‍රී ලංකාන මාර්ගයෙන් ඉවත නොලිස්සා රටේට යා හැකි උපරිම ප්‍රවේගයක් අපෙන් අහනවා URG එක. එහෙනම් මොකද කියන්නේ කෙලින්ම කේන්ද්‍රයේ පැත්තට F සමාන මේ පොඩි දේවල්. කේන්ද්‍රයේ පැත්තට F සමාන M දාන්න තියෙනවා. F කියලා කියන්නේ u r m a කියන්නේ v වර්ගයට r. මොකෝ වේගත් එක්කනේ තියෙන්නේ. ඒ නිසා මේක දාලා ආ v එක උත්තර කරගන්න. ඊපස් දිනේ v එකට එතන ආදේශ කරන්න තියෙන mu r g දීලා දින ඕගලන්ට. එයා ගියන් ටික ආදේශ කරන ගාන සුළු වෙන උත්තර තමයි එන්නේ. හරි. එතන 20 20ක් කියලා තමයි එතන හම්බෙන්නේ. ඊට පස්සේ අධික වේගවලින් රථයේ මාර්ගයෙන් ඉවතට පෙරළිය හැකවු. දැන් සාමාන්‍යයෙන් ඔය පෙලක් මුලින්ම වංගු හයියෙන් ගන්න. වංගුව හයියෙන් ගන්නකොට දෙකම යනවා. අරකොට දැන් මෙහෙමනම් වංගුව ගන්නෙ කොහොම එනකොට වංගුවෙන් ඉවතට පෙරලෙනවා. ඕම වංගුව ගන්නකොට මෙහෙම ගන්නකොට මෙහෙම පෙරලා යනවා. එහෙනම් වංගුව පෙරලෙනවා. එතකොට අධික වේගවලින් රථයේ මාර්ගයෙන් ඉවතට පෙරළිය හැකිය. රථයේ ගුරුත්ව කේන්ද්‍රයේ පොළව මට්ටමේ සිට 50 සෙන්ටිමීටර උසකින් සමමිති කර. ඔය පිහිට ඇයි ඇයිද රෝද අතර පතරය 1.6 මීටර ලෙස සලකන්න කියලා කියනවා. මතකද වෘත්චරිත ගානක් කරා අපි ඕක. ආ මම ওই ගාන මේ මම හිතන්නේ කොහම ක්ලාස් එකේදී කරාද මන්ද මට මතක නැහැ. ඕනේ මම ඔන්ලයින් එකේ හරි මොකේ හරි කරා. මට කියන්නේ එක අපි කරාද කියලා මට චුට්ටක් මතක එක කරා කියලා මතක නම් පොඩ්ඩක් හතුස්සන්න මට මතකයි මං කරා වගේ ඔය කරානේ මට මතකයි මං කරා කරානා චුට්ටක් මට කරානේ පොඩි මතකයක් තියෙනවා මට කරා කියලා ওই ජාතියෙම ගානක් අර පෙළෙන ගානක් ප්‍රකාශනයක් ඔප්පු කරන්න තිබ්බේ හරි ඒකර කියනවා නොපෙරළි රතියට ගමන් කළ හැකි උපරිම වේගයක් අපෙන් අහනවා එතකොට මේ විදිහට ළමයි අර බල ටික මාක් කර ගන්න ඕනේ අභිලම් ප්‍රතික්‍රියා බලය ටික කොහොමද? ඒතර මේක වං ඒතර මේක මෙහෙට නම් එන්නේ. මෙයා මෙහෙට නම් එන්නේ. කියන්නේ මේ දිශාවට නම් එන්නේ. හරිද? ඒතර ළමයි පෙරලෙන්න බලන්නේ මේ පැත්තට. නේ? රතේ පෙරලෙන්න බලන්නේ මේ පැත්තට කොහොමද? ඒකයි රතේ පෙරලෙන අවස්ථාවේදී මෙතන මොකද වෙන්නේ? හරිද? මෙතන අභිලම් ප්‍රතික්‍රියා බලයේ බිඳුවක් වෙනවා. ඇයි අර යාන්තමින් රෝදි ඉස්සෙන්න බලන්න. යාන්තමින් දැන් මෙහෙ මෙහෙම ගන්නකොට මේක මෙහෙම පෙරලෙන. එතන මෙතන ඉස්සිලා තියෙන යාන්තම. තේරුණාද? ඊළඟ ළඟපාත මංගලව නැහැ සෙල්ලම් කාරේ. මෙහෙම එකක් තියෙනවා. මේදී. ඕ මේ. මේ ඉස්සරව මේ පොඩ්ඩක් ඕම ඉස්සරව මේ පැත්තේ. ඕම ඉස්සර. එතකොට හරි. ඉත පෙරලෙන විට වංගුව පැත්තේ ඇති රෝද එසවේ. ඉත අපි ගන්නවා මොකද්ද? ඕ වටා මෞලක්ෂීලා නම් තියෙන වටා ගුණන ගන්න. ත්‍ර වටා ගුණන ගත්තට පස්සේ අපිට මේ වේගය හොයා ගන්න පුළුවන් 40 කින්. ඊට පස්සේ එනයින් රතේ වේගය ක්‍රමයෙන් වැඩි කරන විට මුලින්ම සිදුවන්නේ ලිස්සීමක්ද නැත්නම් පෙරලීමක්ද කියලා අපි අහනවා. මුලින්ම මොකක් සිද්ධ වෙන්නේ? එතන ළමයි ඇත්තටම ගත්තොත් දැන් පෙරලෙන්න නම් කීයෙන්ද යන්න ඕනේ? පෙරලෙන්න යනවනේ 40. ලිස්සන්න කීයෙන්ද යන්න ඕනේ? ලිස්සන නන 20. කියලා 20 බහු කරලා 40ට. ඒ නිසා ලිස්සලා තමයි මුලින් වෙන්නේ. ලිස්සලා කොට වෙන දෙයක් වෙනවා. ඊට පස්සේ වුණොත් පරි වුණොත් පෙරලි. හරි? මුලින් වෙන්නේ ලිස්සන එක. හරි. ඒකෝර ලිස්සීම තමයි මුලින්ම සිද්ධ වෙන දේ. ඊට පස්සේ නොපෙරලි ගමන් කළ හැකි උපරිම වේගය 10කින් වැඩි කර ගැනීමට ගුරුත්ව කේන්ද්‍රයේ පල්ලෙහාට ගෙන ආ යුතු දුර අපෙන් අහනවා. ඊට පස්සේ මොකද කරන්න? ඊට මේක ළමයි 10කින් පහළට ගේන්නේ. 10 කියන උපරිම වේගය අපි ගත්තොත් එහෙම 10ක් වෙනවා නේ කලින් 100 නම් තිබ්බේ දැන් 10ක් කියලා එහෙනම් 40කට කීයද තමයි හොයන්නේ අපි හරි මට කියන්නේ මේ තර්ක තීරිච්ච කට්ටිය උලින් ළමයි 100 නේ තිබ්බේ දැන් 10කින් වැඩි කරගන්න ඕනේ උලින් 100 තිබ්බා නම් දැන් වේගෙක 110ක් කරගන්න ඕනේ හැබැයි අපි ඇත්තටම තිබ්බේ 40යි ඒ නිසා 40කට කොච්චරක් වෙනවද මම ගන්න ඕනේ අපිට 44ක් කියලා දැන් අලුත් එක 44ක් කරන්න ඕනේ. 44ක් කරන්න නම් මේ මෙන්න මේ පල්ලෙහා මේ ගත්ත ප්‍රකාශනයේ තියෙනවනේ මෙන්න මේ. මේකටම දාන්න ඕනේ.
මේකටම දාන්න පුළුවන්. තලෙ හොයාගන්න 800 බෙදීම 44 වර්ගයක් කියලා එහෙම එකක් එනවා. තේරෙනවද? එහෙම එකක් එනවා. හරි. ඊට පස්සේ කියනවා ඊත වංගුවේ අරය 100 මීටර ගමන් කිරීම සඳහා ඝර්ෂණ බලය ආධාර කරගත් කර නොගැනීමට තීරණය කර ඇත. දැන් ඝර්ෂණ බලයක් ගන්න නැහැලු. ඒතර ඝර්ෂණ බලයක් ගන්න නැතුව අපින් අහනවා කොහොමද මේ වැඩේ කරන්න කියලා. ඒතර අපිට කියන්න වෙන්නේ ෆෝමියුලා 1 A1 ෆෝමියුලා 4 කොටසෙහි සදහන් වේගයට සමාන මේ උපරිම වේගයකින් ඝර්ෂණය මත නොයැපි මෙම වංගුවේ ගමන් කිරීම සඳහා තිරසට කවර කෝණින් ආනත කරන්න ඕනේ. ඝර්ෂණ බල මොකුත් නැහැ. ඝර්ෂණ බල මොකුත් නැත්නම් ඔයගොල්ලෝ මෙන්න මේක ඇඳින්න ඕනේ. මේ තියෙන්නේ. මෙතන කෝණේ තීටා මොකක්ද තියෙනවා? වස්තුව මේ විදිහට තියෙන්නේ. මොකක්ද තියෙනවා? බර පල්ලෙහාට mg, සිරස පල්ලෙහාට mg තියෙනවා, අභිලම්බ දික්‍රියා බලය r තියෙනවා. තව මතක තියාගන්න ඕනේ මේ ඝර්ෂණ බලයක් නැහැනේ. ඝර්ෂණ බලයක් නැති නිසා මම ආනත මාර්ග වල ගමන් කරනකොට කිව්වා ඔයගොල්ලන්ට මෙතන ගන්න ඕනේ මොකක්ද අපි? ගන්න ඕනේ ළමයි අභිලම්බ ප්‍රතික්‍රියාවේ වෙන්න අර කේන්ද්‍රයේ පැත්තට ඇති කරන සංරචකය. දැන් මෙතන කෝණේ තීටා, මෙතනත් තීටා නම් මෙතන කෝණේ තීටා වෙන්න ඕනේ. ඒතර ආර සයින් තීටා, මෙතන ආර කොස් තීටා. ආර කොස් තීටා ගේ මුද්දර නැහැ, ආර කොස් තීටා සමාන mg නේ. ඒතර මේක ආර සයින් තීටා තමයි f සමාන ma ට, කියන්නේ කේන්ද්‍රයේ අපි කේන්ද්‍ර අභිසාරී බලයේ විදිහට ක්‍රියා කරන්නේ, ක්‍රියා කරලා අපි ඒ කේන්ද්‍රයේ පැත්තට f සමාන ma දානවා. දාලා සිරස් දැන් මේක දැන් මේ කේන්ද්‍රයේ පැත්තටනේ. සමාන ma එක සිරස් බල සමතුලිත කරනවා. කරලා දෙක බෙදනවා, බෙදුවට පස්සේ tan තීටා සමානයි v වර්ගයට r g. එතකොට වේගය වෙන්න ඕනේ 40යි නේ. සෝරි 20යි නේ 20. 20 නැතුව යනවා නේ. එතකොට 20 එතකොට 20 වර්ග 400යි r g දාලා දැම්මට පස්සේ අපිට tan වලගේ 21.8යි අංශ කියලා වට අහනවා. පස්සේ ඝර්ෂණ බලයක් තියෙනවලු නේ. කරයක් ඉන්න ළමයි අර බස කියන ඝර්ෂණ බලයක් තියෙනවලු. ඝර්ෂණ බලයක් තියෙන කොටක් ඉන්න කොටක් සියලු ඔමෙලක එක ඒ කොටසෙහි සඳහන් කර වේගයට සමාන උපරිම වේගයකින් ඝර්ෂණ බලය එක හරි සියලු ඔමෙලක එක ආනතිය සහිත මාර්ගයේ ගමන් මාර්ගයෙන් ඉවතට නොලිස්සා රතියට ගමන් කළ හැකි උපරිම ඉවතට නොලිස්සායි ලිස්සන් නැතුව දැන් ළමයි මේක වේගෙන් ගමන් කරන මොකද උපරිම වේගෙන් ගමන් කරනකොට මේකව මෙහෙර ලිස්සන් හදනවනේ අන්නේ බලන්න ඕනේ හැම්බෙලේ හරි දැන් මෙයා වේගෙන් යනවා නම් මෙයාව කොහෙද ලිස්සන්න හදන්නේ ලිස්සන්න හදන්නේ ඉවතර නම් අපි ආව විතර ලිස්සන නොදී මෙහෙට තියා ගන්න ඕනේ. එහෙනම් ඝර්ෂණ බලයක් අපි ඇති කරන්න කොහටද? මේ දිශාවට. ඒ Fs එක වෙන්නේ මේ පැත්ත. ඒත් අපි කේන්ද්‍රයේ පැත්තට දැම්මොත් F සමානයි ma මතක තියා ගන්න. මේකෙන් ඇති කරනවා r sin theta. මේකෙන් ඇති කරනවා කවුද? Fs cos theta. අතර Fs sin theta. R sin theta ධන Fs cos theta සමානයි mv වර්ගයට r කේන්ද්‍රයේ පැත්තට ඒ ටික හරි. ඊපස් සිරස් සමතුලිතතාව දානකොට r cos theta. R cos theta. ඒතර r cos theta ධන μr sin theta ධන mg.
R cos theta සමානයි F sin theta දැන NG. එතන එහෙම ගන්නවා. එහෙනම් ගත්තට පස්සේ ළමයි අපිට මේකත් මම මෙහෙට අරගෙන ලියාගෙන තියෙන්නේ මෙන්න මේක නං. මේ තියෙන්නේ 2 dash කියලා. R cos theta ඍණ new R sin theta සමාන M මතාවක් කියේ. එහෙම දාලා අපිට මේ සමීකරණ දෙක බෙදන්න පුළුවන්. ඊට පස්සේ මෙන්න මේ වගේ උත්තරයක් ආදේශ කරාට පස්සේ මේ වගේ උත්තරයක් ඔයාලට හම්බෙනවා. තේරෙනවද කියලා? හුදු යන්නේ මේක. ඔය ජාති ගානක් තිබ්බ මං මතක දන්නේ ඔයගොල්ලන්ට කෙරෙව්වා මෙන්න මේ වගේ කෝන් එකක් අරගෙන සිද්ධියක් මතකද ඒක කෝන් එකක් මෙහෙම තියලා මේ වගේ වස්තුවක් තියලා මේ කෝන් එක හයියෙන් කරගෙන මේක විභාග ගානක් කියලා මං කෙරෙව්වා 50 වෙනි ගානට ආපු ඉතා අමාරු ගානක් කියන්නේ අපි හරියට තීරණේ ගන්න උනේ මොකද්ද අපි කරන්න ඕනේ තේරුණා ඒකට ඒකත් එක්ක ආපු ගානක් ඒ ජාති වගේම ගානක් තමයි මේදී තේරුණා මොන කොච්චර ලේසිද කියන්නේ සීමා වුණන්නේ කිසිම කරදරයක් නැහැ ගන්න. ඔයාලා පාස් පේපර්ස් ටික මෙහෙම කරලා ගියාට පස්සේ මේ විභාගෙන ගණන් ළමයි එච්චර ගණන් නෙමෙයි. මොකද ඔයාලා ඕනතන එක්ස්පීරියන්ස් තියෙන ඒ જાති ගණන් හදලා. ඒතර ඔය ඒ જાති ගණනක් ආයේ හදලා නෝ කියන ප්‍රශ්නයක් නැහැ. ඔයාලට එතන මැනේජ් කරගන්න පුළුවන් ඒ ගණන. එලිස් හදලා දිනනවා නෝ මීට කලින්. ඒ නිසා. بس දෙවෙනි ගණන බලන්න. සල්ලනුවර්ති චලිත ගණනක් තියෙන්නේ. විශ්වයේ වදින සීල චලිත උත්තරණ චලිත මෙන් බ්‍රමණ චලිත මෙම චලිත අනුවර්තීය චලිත යනුවෙන් ප්‍රභේද තුනකට වෙන් කරන්න පුළුවන්ලු සරල අනුවර්තීය චලිත නිර්මාණයේ මේත්තේ සරල අනුවර්තීය චලිත නමින් අපි හඳුන්වන ලබන නිශ්චිත ලක්ෂණ වලින් සමන්විත අනුවර්තීය චලිත ගණනාවක අධිස්ථාපනයක් බව බව ගණිතමය වශයෙන් පෙන්වා දිය හැක. તો සරල අනුවර්තීය චලිත කියන්නේ මොකද්ද? හරිද චලිතයේ ඕනෑම වෙලාවකදී කිසියම් ලක්ෂණ කියන්නේ චලිතය ඕනෑම කියන්නේ හරි චලිත වෙන වස්තුවක ඒ මත යෙදෙන බලය සෑම විටම කිසියම් අචල ලක්ෂණ දෙසට යොමු වෙලා තියෙන්නත් ඕනේ සහ එම ලක්ෂයේ සිට ඒ අදාළ වස්තුවරමයින විස්ථාපණයට F එක මොනවා වෙන්නත් ඕනේ සමානුපාතික වෙන්නත් ඕනේ ප්‍රොපෝෂනල් වෙන්න ඕනේ ඉතින් එහෙම දෙකම වෙනවා නම් තමයි අපි කියන්නේ මොකක්ද ඒක සිම්පල් හාමොනික් මෝෂන් එකක් කියලා සරල අනුවර්තීය චලිතයක් කියන්නේ හරි ඔය කන්ඩිෂන් එක තියෙනවා ඒ ඕදම කියලා තියෙනවා ඉස්කන සල්ලාන චලිත ලක්ෂණ සමීකරණයේ මේක අපි ඉගෙනගෙන තියෙන කන්නේ ඒ සම්බන්ධයෙන් ඔමේගා වර්ග x ආකාරය කියලා කියනවා. ඒත් මෙහි x යන කම්පන කේන්ද්‍රයේ සිට වස්තුව සිදු කර ඇති විස්ථාපණය වන අතර ඒ අනුව කම්පන කේන්ද්‍රයේ සිට ඇති විතරණයයි. විතර x අක්ෂයේ ඔස්සේ චලනය වන 2 kg ස්කන්ධයෙන් යුත් අංශුවක් මත ක්‍රියා කරන සම්ප්‍රයුක්ත බලය F සමානයි 8^2x කියලා කියනවා. ඒක ගොඩක් කටියේ පෙරදි කියලා කිව්වා. 8^2x එකක් කියන්නේ කොහොමද මේ? දැන් මේ පෙලක් කටිරු මේ මාන සමාන නැහැනේ. මාන සමාන නැති නිසා හැම වෙන්නේ. ඒව දැල් නැහැ මෙතෙන්ට. ඔයාට විචල්්‍යයක් මොකක් හරි දීලා තියෙනවනේ. x කියලා. ආයේ විචල්්‍යයට අගේ දැම්මට පස්සේ එන එක බලය. හරිද? මේ මේ තුර මේ දෙක කියන එක අපි දන්නේ නැහැ මේ දෙක කියන්නේ මොකක්ද කියන්නේ. දෙක කියන්නේ ඉලක්කම දෙක තමයි. ඒකේ ඒකකේ මොකක්ද කියලා අපි දන්නේ නැහැ. කියන්නේ එතන මොකක්ද ඒකයක් ඇතිනේ. ඒකනේ ගුණිතේ මාන මේකට සමාන වෙන්නේ. දැන් මෙතන 8 කියන්නේ මොකක් හරි බලයක්. ඒක දැල් නැති වුණාට සමී එහෙම ගන්න යන්න එපා. පොඩක් කට්ටිය වරද්ද ගන්නවා එහෙම දාලා දැන් මෙයා මේ සමීකරණය වැරදි මේක වෙන්න බෑ. මේ විස්ථාපනයේ මාන කොහොමද මෙයාට වෙන්නේ? අර මාන වශයෙන් පින්න. එහෙම මගුලක් මේ කියලා තියෙනවා. සමී එහෙම ඒවා කරන්න යන්න එපා. තේරුණාද? ගන් F වලට ඔයාලට සමීකරණයක් දීලා තියෙනවා. දැන් මම දන්නවා පෙලක් කට්ටිය මේ හිතන්නේ නැවෙන්නේ නැති වෙයි. හරි එහෙම ප්‍රශ්න නැති ඉඳන් හිතුවේ වන්න නැත්තම් කමක් නැහැ. හරි. දැන් මම කියන්නේ පෙලක් කට්ටිය මේ කියපුවා මට කියපුවා මම කියන්නේ. තොර කෙලින්ම f වලගේ දීලා තියෙනවා f සමානයි 8^2x කියලා. x වලට එක එකගේ යන් දැම්මම පස්සේ එක එක බලය යන්නේ නේනවා. එච්චරයි. මොකක්ද හරි. එහෙම දෙන්නේ. හරි. පස්සේ කියනවා අංශුව x 6 මීටර වලදී නිශ්චල දැම් නිදාස් කරා කියලා කියනවා. අංශුව සරල අනුපාතී චලිතය දෙන බව පෙන්වන්න කියලා කිව්වා. ඉතින් මොකද කරන්නේ ඔයාලා මුලින්? මුලින්ම f සමාන ma දාන්න. ඕනම චලිතයක් ළමයි සරල අනුපාතී චලිතයක් කියලා පෙන්වන්න ඕන නා. ඔය f සමාන ma දාන්න. ඉතින් මේ දිශාවට කේන්ද්‍රයේ මැදට f සමාන ma දාන්න. එම්මහම 8^2x සමාන 2a වෙනවා මේක a යුක්ත කරන්න ඕනේ a යුක්ත කරලා ළමයි මේ බෙදන්න ඕනේ දෙකෙන් ඔක්කොම බෙදුවාම 4 මේ 2x එක නෙමෙයි එතන 1 වෙන්න ඕනේ හොඳේ එතන 1 වෙන්න ඕනේ පොඩ්ඩක් මාකින් එකෙත් ඔයගොල්ලෝ හදා ගන්න ඔයගොල්ලෝ හදපු තැන් වලත් එතන හදා ගන්න හොඳේ මම වැරදි හිම දාලා තිබ්බනම් එතන චුට්ටක් හදා ගන්න එතන මේ 1x කියලා එන්න ඕනේ එතන මෙතන ළමයි 1x ඒකර මෙතන 1 හරි රිනේක ගත්තට පස්සේ
ක්‍රිනේක් ගත්තට පස්සේ ළමයි මෙතන වෙන්නේ x ක්‍රින 4 කියන එක. ඒතර මේක නියම් මේක දැමේ බලන්න. ඒතර ඒ සමාන රිනෝ මේක වර්ග x. ඒතර x වෙන්නේ මේකම. තේරුණා? x වෙන්නේ x විතරක් නෙමෙයි. x වෙන්නේ එතන x ක්‍රින 4ම කියන එක. ඒ જાති ගණන් හදලා නැණි අපි මෙතන කරන්නේ. පෙර හැදුවානේ සාධාරණ සූත්‍ර ගණන් හදනකොට මේ එක එක හැඩ දීලා මෙහෙම මෙහෙම ආ මේකේ ඔමේගා කවුද මේකේ x කවුද මේකේ a කවුද අනම්ම නම් ඇහුවානේ අපි. මේ જાති ගණක් ඒ තියෙන්නේ. හැබැයි මේ f වලට අපි දී දුන්නේ නැහැ ওই වගේ අටරින් 2 x මෙහෙම ගණක් අපි දුන්නේ නැහැ. හරි. ඒක අලුත් අලුත් જાති එකක්. ඊට පස්සේ ඒ සමානේ රෝමේගා වර්ග x නිසා අපිට ඒක සරලානුවාර්තීය චලිතය දෙනවා කියලා කියන්න පුළුවන්. පස්සේ සමතුලිත පිහිටුමේදී ත්වරණය අපෙන් අහනවා. සෝරි මේ පොඩ්ඩ දෙක අහන්න. සමතුලිත පිහිටුමේ සමතුලිත පිහිටුමේ කියන්නේ කම්පන කේන්ද්‍රය හොයන්න කියලා කියනවා. දැන් කම්පන කේන්ද්‍රයේදී ළමයි කීයද? කම්පන කේන්ද්‍රයේදී මේ උප ත්වරණය කීයක් වෙනවද? බිඳුවක් වෙනවනේ. කියන්නේ විස්තර අවස්ථාවේ ත්වරණය උපරිමයි. තේරුණාද? කම්පන කේන්ද්‍රයේදී කියන්නේ එතන උපරිම ප්‍රවේගයක් තියෙන අවස්ථාවේ ළමයි එතන ත්වරණය බිඳුවක් වෙනවා. ඒතර අතන ත්වරණයට බිඳුව කියන එක දාලා මට හදන්න පුළුවන්. x සමාන 2ක් කියලා දෙකක් දෙන්න. ඒ කියන්නේ x සමාන 4ක් කියලා හිටව. එතකොට බිඳුවක් වෙනවනේ. එතකොට x ඍණ එතන 4 සමානයි බිඳුව x සමානයි 4යි. බස ඔය විදිහටම හොයන් යන තියෙන පොඩි පොඩි දේවල් ටිකක් ළමයි එතන නම් තියෙන්නේ. ඒක හදන්න ඕනෙත් නැහැ. ඒක මාකින් එකේ හදන ටික. මට ඒ මාකින් එකේ එතනයි චුට්ටි වැරද්දක් තියෙනවා. ඒක ඒ වැරද්ද හදුවාට පස්සේ හරි. සෑ මෙතනත් තව x ඍණ 2 සමානයි උඩින් මෙන්නේ x ඍණ 4 සමානයි උඩින් මේ කියලා. හරි x ට 4 සමාන වෙනවා කියලා ඔය විදිහට දාන්න. ඒ සමාන 2යි මේකට. හරි කොහොමම දදා යන්න මේ දාලා මේ ටික හොයන්න. හරි කච්චර දෙයක් නෙමෙයි මේ ටික. ඊට පස්සේ අපි මේ જાති ගාන මේ හැදුවා ක්ලාස් එකේදී මේ ආලෝක ගාන. මේ බලන්න. ආලෝකයේ වේගය v1 වන මාධ්‍යක පවතින ඒ ලක්ෂයේ සිට ආලෝකයේ කිරණයක් ආලෝකයේ වේගය මේ මේ හිතුව ගා මේ බලන්න. මේව එච්චර හිතන්න එපා. නැහැ ළම හිතුවා කියලා තියෙන උදාද. ඔයා දන්නවනේ එතන ආලෝකයේ තමයි මේ එන වචනේ කියලා වෙන වචනයක් කියන්නේ නැහැ. අවලෝකී දේශවර වගේ එහෙම නමක් කියන්නේ නැහැ නේ ආලෝකී නේ. ඒත් ආලෝකය වේගයේ v1 මාධ්‍යක පවතින b ලක්ෂයක් වෙත රූපය දැක්කෙන පරිදි ගමන් කරන. රික්තේදී ආලෝකයේ වේගය දීලා තියෙනවා c කියලා. ඒ ලක්ෂයේ පවතින මාධ්‍ය නිරපේක්ෂ වර්තනාංකය n1 සඳහා ප්‍රකාශනයක් v1 සිටින් දන්න කියලා කියනවා. එතකොට නිරපේක්ෂ වර්තනාංකය ආලෝකයේ වේගය දන්නවනේ. නිරපේක්ෂ වර්තනාංකය අපිට ගන්න පුළුවන් වර්තනාංකය සමානයි ආලෝකයේ වේගය බෙදීම සාමාන්‍ය වේගය. එතකොට n සමානයි c බෙදීම v1 අරකෙත් n. මොකදමයි වෙන්නේ? ඔක්කොර එහෙම හරි ඇද්දලා පස්සේ ඊට පස්සේ ආලෝකයේ වේගයේ v1 වන මාධ්‍යයක පවතින a ලක්ෂයේ සිට ආලෝක කිරණයක් ආලෝකයේ වේගයේ v2 වන මාධ්‍යයක පවතින b ලක්ෂයක් වෙතට රූපේ දැක්වෙන පරිදි ගමන් කරයි. රික්තේදී ආලෝකයේ වේගයේ c නම් a ලක්ෂයේ පවතින මාධ්‍යයේ නිරපේක්ෂ වර්තනාංකය නිසා ප්‍රකාශනයක් මේ කරා. බිව්වනේ. ඊපස්සේ n1 සහ n2 අතර සම්බන්ධයක් තියෙනවා. දැන්
N1 ප්‍රකාශනයක් ලියන්න N2 ප්‍රකාශන ලියන්න මේ දෙක බෙදන්න. ඊට පස්සේ ඔයාලට V1 V2 සම්බන්ධයක් ගන්න පුළුවන් මෙන්න මේකෙ විදිහට. හරිද? ඊට පස්සේ කියනවා ආලෝකයට A ලක්ෂයේ සිට B ලක්ෂය දක්වා ගමන් කිරීමට ගතවන කාලයක් අපේ නම. කවදාවත් හද බඳි ගන්න. අර කාලය වෙන්නේ කවුද? මුළු කාලය කියන්නේ. මුළු කාලය කියන ළමයි මුළු දුර බෙදීම ගත වූ කාලේ නේ. එතකොට ආලෝකය කියන්නේ මෙන්න මේ මාර්ගය. මේ මාර්ගය තමයි යන්නේ. එතකොට අපි ගත්තොත් මේ මාර්ග දිගේ ඔහම යනකොට මේ දුර හොයාගන්න බැහැ. ඔහම ගිහිල්ලා ඔහමනේ යන්නේ. එතකොට මේ දුර හොයාගන්න ඕනේ. එතකොට මේ දුර හොයාගන්නකොට මේ දුර වෙන ළමයි මෙතන කෝණේ තීට වන්නේ. මෙතන කෝණේ තීට වන්න. එතන මේ usage. එතන මෙතන අපි දන්නවා මේක අපි x කියලා ගත්තොත් x sorry H1 බෙදීම x සමානයි cos theta. x සමානයි H1 බෙදීම cos theta. 1. හරි. ඊට පස්සේ ඔන්න අපි දැන් x එක විස්ථාපනේ දන්නවා. ඒක ගත වෙච්ච කාලය කියන්නේ කවුද? ගත වූ කාලය කියන්නේ කාලය සමානයි දැන් x සමානයි ut නේ. කාලය සමානයි s බෙදීම u. s කියලා කියන්නේ එයා ගමන් කරපු දුර වෙන්නේ කවුද? H1 බෙදීම cos theta 1. එතන වේගය වෙන්නේ කවුද? V1. H1 බෙදීම V1 cos theta 1 කියලා ගන්න පුළුවන් මේ දුර. ඊපස්සේ ඒ වගේ මේ දුරත් එහෙම ගන්න පුළුවන්. V H2 බෙදීම V2 cos theta 2 කියලා ගන්න. දාලා බලන්න. ඒක ලීසි. ඒ විදිහට කරන් යන්න තමයි තියෙන්නේ. හරිද? මාකින්න කියේ තියෙන විදිහ ළම එඩික ඔක්කොම ටික කරන්ඩ මේ අතර සත් එකම දුෂ්ට එකම ගාණක් නැමේ තියෙන්නේ 100 එකේ වර. ඔ 100 එකේ ගිය. කරන්න බැලුම්. 100 එකේ මොකද්ද කියන්නේ? 100 එකේ කියනවා රූපේ දැක්කන පරිදි වර්තනාංක N2 වන මාධ්‍යයක් තුල මාධ්‍ය වෙන් වන පෘෂ්ඨයේ සිට x ගැඹුරකින් O ලක්ෂ්‍ය වස්තුවක් තමයි ඇත. N1 N2 කියලා දීලා තියෙනවා. බැලු විට වස්තුවේ දෘශ්‍ය ගැඹුර සඳහා ප්‍රකාශනය කරන N1 N2 සහ x සරි කියනවා. તો දෘශ්‍ය ගැඹුර අපි දන්නවනේ. તો සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර සමාන N1 බෙදීම N2. අපිට ඒ සමීකරණයෙන් කෙලින්ම හදන්න පුළුවන්. හරිද? හැබැයි ඒකට ගොඩක් හොඳයි මොකක් කරොත්. අපි ඇඳලා බලනවා. මේකෙන් එන කිරණය කෙලින්ම එන කිරණය හොම යනවා. ඇදේට යන කිරණය මෙහෙම ගිහිල්ලා මේක මෙහෙට යනවා. N2 වැඩි නේ N1 වලට වඩා නේද? හරි. මෙන්න මේ වගේ ලක්ෂක තමයි ඕක I එක තියෙන්නේ. අපෙන් අහන්නේ දෘශ්‍ය ගැඹුර. කියන්නේ මෙන්න මේක. මේ උස. සත්‍ය ගැඹුර කියන්නේ x. සත්‍ය ගැඹුර බෙදීම දෘශ්‍ය ගැඹුර y කියලා ගත්තා. සමානයි N1 බෙදීම N2 නේ. N1 කියන්නේ ළමයි හැම වෙලේම පළවෙනි මාධ්‍ය කියන්නේ වස්තුවේ ඉන්න මාධ්‍ය. දැන් මේකේ එකට පටලලා තියෙන්නේ. N1 තියෙන N1 දාලා තියෙන උඩින්. ඒ අර පටලවන්න ඕගොල්ලන්ට. ඒ නිසා ඒක සමානයි N2 බෙදීම N1 වෙන්න ඕනේ. හරිද? නොමයි වෙන්න ඕනේ. හරි. ඒක ගොඩක් කටින ඔක පොඩ්ඩක් එහෙම එහෙම වෙලා තියෙන්නේ. කෙලින්ම ගන්න පුළුවන් ඉතින්. ඊට පස්සේ මෙන්න මේ ගාන. ඔය ගන්න කරාද දන්නේ කට්ටිය බල C ගයිස් D ගයිස් කුට්ටිය ගන්න. ඒක ලේසි හොඳ හරිම ලේසි. ඍජුකෝණාස්වාකාර අයිස් කුට්ටියක් රූපේ පෙන්වා ඇති ආකාරය ජලය මත පාවේලි. එහි පතුලේ ඇති ලක්ෂාකාර වස්තුවක් දෙස අයිස් කුට්ටියට ඉහලින් අයිස් තුලින් එකක් බලන අයිස් තුලින් තමයි එකක් බලනවා අයිස් තුලින් බලන විදියට. අයිස් තුලින් බැලුවහම අයිස් තුලින් හා ජල පෘෂ්ඨයට ඉහළින් ජලය තුලින් බැලුවා. ඒ කියන්නේ එකක් බලන්න මෙන්න මෙතන. මතකද ඕගලන්ට අපි යෝජාති ගණක් කරා. ඒක නම් මම කරේ අර දෘශ්‍ය විස්ථාපණයේ මෙච්චරක් වෙනවා. දෙක බෙරෙන බැලුවම දෘශ්‍ය විස්ථාපන අතර වෙනස මෙන්න මෙච්චරයි කියලා මම කරේ. එහෙම නම් හදුව ගන්න. මේකෙත් ඒ වගේ කෑල්ලක් තියෙනවා. වඩා වෙනස් ඇති චූට්ටක්. එහෙම.
අයිස් කුට්ටියට ඉහලින් අයිස් තුලින් හා ජලයේ පෘෂ්ඨයට ඉහලින් ජලයේ තුලින් බැලුව විට දකින ප්‍රතිබිම්බය අතර පරතරය බිංදු ඇසම 1.5 සෙන්ටිමීටර වෙනවා. අයිස් වල සහ ජලයේ වර්තනාංකය පිළිවෙලින් මෙහෙම පහ බෙදීම අතර සහ 4.3ක් වෙනවලු ඝනත්වය තමයි දිලා තියෙන්නේ. අපිට නෝ අයිස් කුට්ටියේ උස හොයන්න කියලා. අයිස් කුට්ටියේ මුළු උස අපෙන් අහන්න. H එක. ඉලිච්ච උසක් අපි දන්නේ නැහැනේ. ඒක ඕනේ. ඒකර අයිස් කුට්ටිය උසන්නේ නැහැ. හරි. ඉතින් අපිට ගැප් එකක් දීලා තියෙනවා. මේ ඝනත් වර්තනාංක දීලා තියෙනවා. ඝනත්වය දීලා තියෙනවා දෙන්නම්. එහෙම ගත්තයින් පස්සේ අයිස් තුලින් බැලුවාම ඔහොම දාලා තියෙනවා විදියට. ඉතින් මේක ළමයි අර එකපාර අපිට ගන්න චුට්ටක් අමාරුයි. හොඳයි. එකපාර ගන්න චුට්ටක් අමාරුයි. ඒ නිසා අපි අවස්ථා කීපෙටම එකපාර දාලා මේක තියාගමු. හොඳයි. මුලින්ම මොකද කරන්නේ? මම නිකන් මේක පෙන්නන්නම්. දැන් අයිස් කුට්ටිය උස එකපාර කිව්ව ගමන් හොයන්න බෑ. මොකද්ද? ඔබට කෙලින්ම මතක් වෙයි ඔනා U සමානයි mg කියලා නේ. මේ වස්තුව ගිලීපා වෙන එකක්. එහෙම වුණාට මේකේ ගිලිච්ච උසක් දන්නේ. හරිද? ඇතුලේ තියෙන උස දන්නේ. මුළු උස දන්නේ නැහැ. අපි දන්නේ මෙන්න මේක. හරි ජලය අයිස් තුලින් බැලුවට පස්සේ දෘශ්‍ය විස්ථාපනය d1 සහ ජලය තුලින් බැලුවාම දෘශ්‍ය විස්ථාපනය d2 අතර වෙනසක් අපෙන් අහන්න. වෙනස තමයි දීලා තියෙන්නේ. ඒ කියවට d එක දැන් මේකේ උස h නම් කොහොම මේ ගිලිච්ච උස මොකක් කරේ මම x කියලා දාන්න. හරිද? ගිලිච්ච උස x මොකක් කරේ. ඒතර මේ ටික වෙන්නේ h ඍණ x කියන එකනේ. ඔන්නම දාලා හදන්න ඕනේ. ඒක හදලා තියෙන ළමයි මාකින් එකේ බලන්න. බලන්න. මුලින්ම ආව මොකද කරලා තියෙන්නේ? මුලින්ම ඔයා අයිස් තුලින් බැලුවාම සත්ත්වකම දෘශ්‍යකම දාලා ඒක හොය ඒක දාගන්න. සත්ත්වකම වෙදීම දෘශ්‍යකම සමානයි n එක බෙදීම n දෙකනේ. අපිට දත්ත දීලා තියෙත් මොනවද? දත්ත 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 පොඩ බ බැලු විට sorry අයිස් කුට්ටි තුලින් ඉහලින් බැලු ජල පුෂ් හා ජල පුෂ් තුලින් බැලු විට ලකන ප්‍රතිබිම්බ අතර පරතරය ප්‍රතිබිම්බ අතර පරතරය ප්‍රතිබිම්බ අතර පරතරය අර දෘශ්‍ය විස්ථාපන මොකු සිද්ධියන්නේ ප්‍රතිබිම්බ අතර පරතරය. ඒ කියන්නේ මෙයා මෙහෙන් බැලුවාට පස්සේ මෙයා පේන්නේ මේ හරිය නම් තර මේ සත්ත්ව ගැඹුරකම x1 කියලා දාගන්න. ආයවා මේක තුලින් බැලුවට පස්සේ හරිද? මේවස කොහොමත් තමයි h ඍණ x කියන කෑල්ල. ඒතරම මෙහෙන් බැලුවාම පේන්නේ මෙන්න මේ හරිය වගේ නම්. හරිද? ඒතර මේ උසම මොකක් හරි අපිට දැන් මේවස කෙලින් මෙනවනේ. හරිද? කෙලින් මෙනවද ඒ උස? නෑ අපි ඒ උස ගමු මේක මම x2 කියලා ගන්නවා. මෙන්න උඩ කෑල්ල x2 කියන්නේ මේ. ඒතර පුෂ්ටංගම x2. මේ 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 කෑල්ල වෙන්නේ හරිද? ආ මේක තමයි ළමයි x කියලා කියන්නේ sorry. ඒකොට මේ උස මොකක් හරි x මේ චූටි උස තමයි මොකක් හරි x2 කියලා කියන්නේ. මෙතන අපි දැම්ම පළවෙනි එක කෙනාට සත්ත්ව ගැඹුර සත්ත්ව ගැඹුර බෙදීම දුෂ්ට ගැඹුර සමානයි n එක බෙදීමෙන් දෙකට. n එක කියන්නේ වස්තුව ඉන්නේ මේ අයිස් වල කීයද ළමයි? අයිස් වල පහ බෙදීම හතරයි. ජලය ගත්තොත් කීයද? හතර බෙදීම තුනයි. එතකොට මේක අපි වාතයේ වෙන n සමාන 1යි. එතකොට අයිස් ගත්තොත් අයිස් වල පහ බෙදීම හතරයි. ඒ කියන්නේ වස්තුවේ ඉන්නේ පහ බෙදීම හතරයට 1යි. ත්‍රිජ්‍යයට x1 සමානයි 5 බෙදීම 4යි. බලන්න එහෙම ගත් තියනවද කියලා අරගෙන උත්තරේ අපේ. උත්තරේ අනිවාර්යෙන් තියෙන්නේ. අපි දින. ඊට පස්සේ ඔය වගේම ජලය තුලින් බැලුවා. ජලය තුලින් බැලුවාට පස්සේ h ඍණ x. මේක x ඍණ x කියලානේ. h ඍණ x ඒක මොකද අපි මෙහෙන් බැලුවද මෙහෙන් බලද්දි ළමයි. මෙහෙන් බලද්දි මේ x උස වැඩක් වෙන්නේ නැහැ අපිට. ඒක කොහොමත් පේන එක ඒක වැඩක් නැහැ අපිට. ඒක මාධ්‍ය රමු සම්බන්ධයක් නේද අපිට. මාධ්‍ය සලකන්නේ මෙන්න මේ ද්‍රව පෘෂ්ඨයෙන් පල්ලෙහා ගෑම. ඒ පල් ද්‍රව පෘෂ්ඨයෙන් පල්ලෙහා දින සම්පූර්ණ කියලාද අපි ගන්නෙ? සප්ත ගැඹුර h ඍණ x කියලා. දෘශ්‍ය ගැඹුර වෙන්නේ අපි හොයන්න ඕනේ මොකක්ද d2. ඒක දාලා උනා d2 ප්‍රකාශනයකුත් ගන්නවා.
අපි දන්නවා D2 ඍණ D1 කියලා කියන්නේ 0.15ක් කියලා. මේ දෙක ගන්නට කවුද වැඩි කවුද අඩු කියලා බලලා අඩු කරලා දාන්න. අඩු කරලා අපිට ප්‍රකාශනය ගන්න පුළුවන් එක කියලා. ඊවස අයිස් කුට්ටිය අපිට දාන්න පුළුවන් මොකද්ද? මේක පා වෙනවනේ ගිලී පා වෙන නිසා U සමාන mg. mg දැම්මට පස්සේ වට තව සම්බන්ධතාවයක් එනවා h සමාන 10x කියලා. ගෙලින් වාඩි එක දාලා හොයාගන්න පුළුවන්. මොනම ලේසියෙන් සරලව හොයන්න පුළුවන් දේවල් ළමයි. හරි. හරිම ලේසි. එහෙනම් මම බහුදරයක් ගණන් කියලා දුන්නා. අවශ්‍ය මොනවා හරි තිබ්බොත් ඔයගොල්ලෝ අහන්න. මට කියන්න මේ දක්වා මේ කරපු ටික තේරුණා කිසිම අවුලක් නැහැ. තේරුණා නා දුස්සන්ටක් ගන්න. තේරුණා අවුලක් නැහැ මොකක් හරි අනිවාර්යෙන් ළමයි බැරි ටික නම් කරන්න ඕනේ මොදේ. නොකර ඉන්න බෑ කවුරුත් අනිවාර්යෙන් කරන්න ඕනේ. මට කියන්න මේ කරපු ටික තේරිච්ච පැත්තේ දුස්ස. කරපු ටික තේරුණා කිසි අවුලක් නැහැ. හොඳයි. හරි. ඒතර මේකේ මම දැන් මේක දාන්න මොකද්ද මේ රෙකෝඩින් එක දාන්න හොඳ අවශ්‍ය කටට බලා ගන්න. එහෙනම් ලබන සතියේ සෞදන ක්ලාස් එකදී සෞදන් එදාට අපි ආලෝ සෝරි තාපේ ළමයි කරනවා ප්‍රසාරණයේ වෙනකන් ටික. තාප ප්‍රසාරණය ගොඩක් කරලා පටන් ගන්නවා. තාප ප්‍රසාරණය කියන්නේ වැදගත් කෑල්ලක්. ඒ නිසා ඒකට අනිවාර්යෙන් සම්බන්ධ වෙන්න ඕනේ. හරි. ඔයාලගේ යාළුවෝ ඉන්නවනේ ඒගොල්ලන්ව දෙමත් කරන්න මම මේක YouTube එකට අප්ලෝඩ් කරන්නම්. අප්ලෝඩ් කරලාට පස්සේ ඔයගොල්ලන්ට ඒකෙන් ෂෙයා කරන්නත් පුළුවන්. හරි. එතන මේක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ නිසා ආයෙ පාරක් මේ පේපරේ කරන්න. හොඳද? හැමෝම ආයෙ පාරක් දැන් පාරක් කරානේ. ආයෙ පාරක් පස්සේ කරන්න ඕනේ. තේරුණාද? හරි. එහෙනම් අදට නවත්තමු. හැමෝටම තෙරුවන් සරණයි. හැමෝටම good night. රැටි හොඳට කරගන්න. හැමෝටම good night.